අයිබෝන් සුබ දහවලක්. ගොඩක් අය මගින් අහනවා තේවත්තක් වවන්න හොඳ ඉඩමක් හොයා දෙන්න බැරිද කියලා. ඉතින් ඒ අනුව ගොඩක් වෙලාවට මට අහුවෙන සාධාරණ මිල ගණන් යටතේ අහුවෙන ඉඩම් ඔයාලට මම මගේ YouTube නාලිකාව හරහා තිළිණ කරලා ඇති. අද මම ඇවිල්ලා ඉන්නේ කිරියල්ල නගරයේ ඉඳලා සැතපුම් 3-4ක් පමණ දුරින් වන ප්‍රදේශයකට. මේ ඉතාමත් හොඳ ඉඩමක්. මේ ඉඩම ඉතාමත් සුළු මුදලකට විකිණීමට එහි හිමිකරු මාත් එක්ක කතිකාවතක් යෙදුනා. ඉතින් අපි යමු මේ ඉඩම බලන්න. මේ වටේටම ඕගොල්ලන්ට පෙනේ තේවත්තක් තියෙන්නේ. මේක ඇත්තටම හොඳ බංගලෝ එකක්. මේ දැනට පොඩ්ඩක් කැලේ වෙලා තියෙනවා. පදිංචි ඉතාම හොඳයි. ප්‍රධාන පාරක ඉඳන් අපි එන්න තියෙන්නේ. ඉතින් මේ මෙතනට ඉඩමටම එනකම් වාහනයක එන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. සාමාන්‍ය පොඩි කායක වුණත් එන්න පුළුවන්. ඇත්තටම මේ අපි දකින්නේ බංගලෝ එක. මේක ඉතාම හොඳට අනර්ගතත්වයෙන් හදලා තියෙනවා. ඒ වගේම දැනටත් ඒ තත්ත්වෙම තියෙනවා. පුංචි පුංචි අඩුපාඩු ටිකක් විතරයි හදාගන්න තියෙන්නේ. වතුර තියෙනවා, විදුලිය තියෙනවා. අයිබෝන් මේ ඉන්නේ ඉඩමේ අයිති නෝනා. ඉතින් මෙතුමිය තමයි මේ ඉඩම හිමිකරු. ඔබතුමිය මේ ඉඩම විකුණනවද? ඔව්, විකුණන්න තමයි අදහස. හරි. ඔබතුමිය එතකොට මට කාරණා කීපයක් දැනගන්න අවශ්‍යයි. මේ ඉඩම පිරිසිදු ඔක්කොක් ඔබතුමියට තියෙනවද? නිරවුල්ද? නිරවුල් ඔක්කු තියෙනවා. අක්කර කොපමණ ප්‍රමාණයක්? අක්කර එකහමාරක් විතර තියෙනවා. හා හා. අදිසියෙම විකුණන්න බලාපොරොත්තු වෙන්නේ ඇයි? අදිසියෙමත් නෙමෙයි තින්නත් මේක විකුණන්න අපේ කියන පාවිච්චියක් නැති නිසා ඉතින් මේ විකුණන්න ඕනි කියලා හිතුවා. මේක ඇත්තටම හොඳටම තිබිච්ච තැනක් අප පාවිච්චි කරපු. බොහොම ස්තුතියි. මේ ඉඩමේ තත්ත්වය එතකොට අක්කර එකහමාරක් තියෙනවා. බංගලෝ එක ඕනම් පොඩ්ඩක් අපිට අතුලට කියලා බලන්න පුළුවන්. මේ තත්ත්වයෙන් තමයි ඉතාම තියෙන්නේ. බලමු මේකේ අභ්‍යන්තරයේ මිනිමයි. ඒ ඔය සාමාන්‍යයෙන් පදිංචි වෙනකොට කෙනෙකුට හදාගන්න පුළුවන්. කිසිම ගැටුවක් නැහැ. ටැප් සිංක් ඒ ඔක්කොම හයි කරලා තියෙනවා. ඒ වගේම මේ පැත්තට බාත්รูම් තියෙනවා. එතන නිදන කාමරයක් තියෙනවා. බාත්รูම් එකේ ඇටච් බාත්รูම් එකක් තියෙන්නේ. අපි අතුලට බලමු මේකේ ඉන්නේ ඇටච් බාත්รูම් එක. කොමඩේම හයි කරලා තියෙන්නේ. කිසිම ගැටලුවක් නැහැ. මේ විදිහට ඒ කියන්නේ එළිය පොඩ මදි. මේ කොමඩේම හයි කරලා තියෙනවා. ඕගොල්ලන්ට පේනවා. අපි මාංග දෙකට පොඩ බලමු. මේ වබසරි දැන් අර වෙන්නේ ඇත්තටම තේ ඉඩමක්. අර මේ පුවක් පැටියක් එක්ක තමයි මේක මායිම් වෙන්නේ. මේ පුවක් පැටිය තමයි මායිම්. මහත්තයා මේකට පල්ලෙහාට આવොත් අර තේ ඉඩම උඩටම ගන්න පුළුවන් නේද? මෙතනින් මේ පුවක් පැට ආරම්භයේ ඉඳන්ම දිගටම තියෙන්නේ තේ ඉඩම. එතකොට මේ තේ ඉඩමට උඩින් තියෙන්නේ මේ ඉඩම. මේකේ අක්කර එකහමාරක ඉඩමක් තියෙනවා. එතකොට මේ ඉඩම අක්කර එකහමාර කෙලවර වෙන්නේ දොළ පාරකින්. ඒ කියන්නේ මේ ඉඩම මායිම් වෙනවා දොළ පාරකට. එහෙම නේද මේ? ඔව්. ඔව්. එතකොට වටිනා ගහකොළ ටිකක් මේකේ තියෙනවා. කෙනෙකුට මේක ඇත්තටම භාවනායෝගී මධ්‍යස්ථානයක් විදිහට උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ ඉඩම වගා කරන්නම කියලා අදහස් කරන්නේ නැහැ. නමුත් මේක ඊටාම සුළු මුදලකට තමයි විකුණන්න බලාපොරොත්තු වෙන්නේ. මම දන්නවා මේ කෝල් එක ආපු ගමන් මේක දැකපු ගමන් ගොඩක් අය මට කතා කරා. හැබැයි ඉක්මනින්ම කතා කරලා ඉක්මනින්ම මුදල් වෙන් කරන කෙනාට තමයි මේක වළංගු වෙන්නේ. ලක්ෂ 32කට තමයි දෙන්නේ අක්කර එකහමාරක්. මේ තියෙන මේ බංගලෝ එකත් එක්කම පදිංචි වෙන්න පුළුවන් අනර්ග තත්ත්වයේ ඉඩමක්. ඉතින් මට ඕන නම් තිබුණා මේක මිස් ලක්ෂ 32ක් කියන එක මට ලක්ෂ 40ක් විතර කියලා බ්‍රෝකර් ගාස්තුවක් තියාගන්න. ඉතින් එහෙම කරන්න ඕනේ නැහැ. මමත් ඕගොල්ලෝ ගොඩක් අය මාව හොඳට හඳුනනවා. මම බ්‍රෝකර් කෙනෙක් නෙවෙයි. ඉතින් YouTube channel එක විදිහට මම මේක මිනිස්සුන්ට අතහිත දෙන්නයි අපි මේ ජනමාධ්‍ය සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් ඔන්න ඔයාලට ඉඩමක් තියෙනවා. කොහොම ස්තුතියි ඔයාලා හැමෝම මේ වීඩියෝ එක බැලුවට. අපි ආයිත් මේ වගේ හොඳ වීඩියෝ එකකින් වැඩසටහනකින් හම්බෙමු. ජය වේවා.